රුහුණු කතරගම නම ඇසූ පමණින්ම අපට නිතතින්ම සිහියට නැගෙනුයේ ලාංකේය ජනතාවගේ මහත් භක්තියට පාත්‍ර වූ කතරගම දෙවියන්. කතරගම දෙවියන් කඳ කුමරු, කතරගම දෙවියන් ස්කන්ධ කුමාර යන නම්වලින්ද හඳුන්වනවා. දමිළ වැසියන් කන්දසාමි, මුරුගසන් යන නම්වලින්ද, කදිර දේව යන නම්වලින්ද කතරගම දිවිරාජයන් වහන්සේ හඳුන්වනු ලබනවා. කන්දේ විසෝ යන අරුද්දෙන කන්ද කුමාර යන නාමයද බහුලවම භාවිතයේ පවතිනවා. කතරගම දෙවියන්ගේ උපත පිළිබඳව නොයෙකුත් කතාන්දර පවතී. කතරගම දෙවියන් ජාති ආගම්වලින් තොරව ඉල්ලීම් දුක්කරදරවලට පිහිටවන ජීවමාන දෙවි කෙනෙකු ලෙස බැතිමතුන් විශ්වාස කරනවා. කතරගම දෙවියන් හෙවත් කාර්තිකේ දෙවියන් ලාංකීය දෙවිවරුන් අතර අතිශය පුද පූජා ලබන දෙවි කෙනෙක්. ශ්‍රී ලාංකික ස්වදේශික ජනප්‍රවාදයන්ට අනුව කතරගම දෙවියන් මුලින්ම වාසය කොට ඇත්තේ වැද්දා සිටි කන්ද නමින් හඳුන්වන කතරගම ප්‍රදේශයෙන් පිට පිහිටි කන්දක. වැද ජනතාව නොයෙකුත් පුද පූජා කිරීම සඳහා මෙම ප්‍රදේශයට පැමිණෙනවා. කතරගම දෙවියන්ගේ උපත පිළිබඳ ಭಾರತೀಯ දේව කතාවල ප්‍රධාන මතයන් හතරක් පවතිනවා. මීට අමතරව මෙම දෙවියන් බුද්ධ වර්ෂයන්ට පෙර කතරගම විසූ මහසේන රජුයයිද ජනප්‍රවාදයක් පවතිනවා. ඉන්දියාවේ සිට මෙරටට පැමිණ පදිංචි වූ යුද්ධත්වයකු මරණින් පසු දෙවි කෙනෙකු වූවායයිද මතයක් පවතිනවා. කතරගම දෙවියන් සම්බන්ධ වන ප්‍රකට සිදුවීම් කිහිපයක්ම ලංකා ඉතිහාසය තුළද අපට හමුවනවා. ලක්දිව සිංහල දෙමළ මෙන්ම වැදි ජනයා අතරද මේ පිළිබඳව නොයෙකුත් කතාන්තර පවතිනවා. කතරගම දෙවිඳුන්ගේ උත්පත්ති සිදුවී ඇත්තේ සුර අසුර යුද්ධයේදී පරාජයට පත්වෙමින් සිටින සුරයන්ගේ හමුදාවේ නායකත්වය දැරීමට හමුදාපතියෙකුගේ අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම සඳහා බව ජනප්‍රවාදයේ එන මතය. එහිදී ශිව සහ පාර්වතී දෙදෙනාගේ දීර්ඝ කාලීන සංගමයෙන් ඇති වූ බීජයක් ශිව දෙවියන් විසින් අග්නි දෙවියන්ට බාර දී තිබෙනවා. මෙය අග්නි දෙවියන් විසින් ගංගා දේවියගේ ගර්භාෂයෙහි තැන්පත් කොට තිබෙනවා. ගංගා දේවිය එය මහාමේරු පර්වතයේ තැන්පත් කරලා තියෙනවා. එසේ තැන්පත් කර බීජය කන්‍යාවන් 6 දෙනෙකු විසින් පෝෂණය කර ඇති දෙඩි කළ අතර මුහුණු 6කින් යුත් දරුවෙක් බිහි වුණා. මේ ආකාරයට කතරගම දෙවියන්ගේ උපත සම්බන්ධ විවිධ මතිමතාන්තර පවතිනවා. මුහුණු 6ක් සහ අත් 12කින් සමන්විත කතරගම දෙවියන් රන් ඔටුන්නක් පැළඳ සිටිනවා. වැලමිටින් පටන්ගෙන බෙදී යන දකුණත් 6ක් සහ වමත් 6කින් සමන්විත දෙවියන් රණින් කළ වලලු, ගෙල පළඳනාවක්, රන් තලියක්, රන් සලුවක්, උඩුකයට රන් පැහැති සාටකයක්ද සහිත ඇඳුම් පැළඳුම් පැළඳ සිටිනවා. පිල් විදහාගත් දැවැන්ත මොණරුකු පිට අසුන්ගෙන සිටින කතරගම දෙවියන්ගේ අත් 12 කිහිපයක හක්ගෙඩියක්, කඩුවක්, පාරාවලල්ලක් සහ දුන්නක්ද තිබෙන බව දැකගැනීමට පුළුවන්. තවද මොනරා අසල සිටින දැවැන්ත නාගයා දුටු විට යම් කරුණක් මතකයට නැගෙනවා. මොනරා සහ නාගයා කියන්නේ සාමාන්‍ය ජීවිතයේ සතුරන් ලෙස සිටියද මොවුන් දෙදෙනා දෙවියන් ඉදිරියේදී එකිනෙකාට කුළු මඟ මිතුරන්. මොවුන් දෙදෙනාගෙන් සංකේතවත් වන්නේ කතරගම දෙවියන් තුළ මෘදු මොළොක් ගති පැවතුන් මෙන්ම දැඩි ගති පැවතුම්ද පවතින බවයි. කතරගම දිව්‍ය රාජයාණන් වහන්සේට හන්සේගේ අඩවිය කොළඹ සිට සැතපුම් 179ක් හෙවත් කිලෝමීටර 290ක් දුරින් පිහිටි කතරගම පූජා නගරය. මේ සොළොස් මස්ථානවලින් එකක්. මැණික්ගඟ අසබඩ පූජනීය පරිසරයක පිහිටා තිබෙනවා. ඉතින්
අද අපි කතරගම දෙවියන්ගේ උපත පිළිබඳව ඔබට ගෙනාවා. ඉතින් තවත් මෙවැනිම වීඩියෝ එකක් සමගින් ඔබව හමුවට එන්නම්.